සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. ලෝක ප්‍රසිද්ධ නාට්‍ය ගණනාවක්ම රචනා කරපු බ්‍රිතාන්‍ය ජාතික විලියම් ෂේක්ස්පියර්ගේ එක නාට්‍යයක් තමයි මැක්බෙත්. මායාකාරයන් තුන්දෙනෙක් ස්කොට්ලන්ත ජනරාල්වරයෙක් වූ මැක්බෙත් කියනවා ඌ අනාගතයේදී ඒ රටේ රජ වෙන බව. මේ අහපු ඔහුගේ භාර්යාව ඔහුව පොළඹවලා හිටපු රජව මරවලා ඔහුව රජකමට පත් කරගන්නවා. ඔහු කළ වරද සෙනගෙදරේ යටපත් කරගත් නමුත් මැක්බෙත්ගේ හෘද සාක්ෂියට ඔහුට වද දෙන්න පටන් ගන්නවා. ඔහුට පීඩෝන් මාදය පැරණෝ යකින මානසික රෝගේ වැළඳීම නිසා තව තවත් සෙනග මරන්නට පටන් ගන්නවා. මැක්බෙත් ආර්යාව ලේඩි මැක්බෙත්ගේ මුලින් තිබුණු අදිෂ්ඨානය දැන් මහත් පසුතැවිල්ලක් බවට පත් වෙනවා. එයත් මානසිකව අස්ථාවර භාවයකට පත් වෙනවා. එය නිරන්තරයෙන් අත්සෝදමින් අනේ මේ අත් කවදාවත් පවිත්‍ර වෙන එකක් නැද්දයි අසන්නට පටන් ගන්නවා. අන්තිමේදී වරදකාරී හැඟීම විසින් ඇයව සිය දිවි නසා ගැනීමට සලස්සනවා. ෂේක්ස්පියර් මේ නාට්‍ය ලිව්වේ බලයට තියෙන ආශාව සාරධර්ම වලින් යොදා ඇති සීමාවන් නොසලකා ඉෂ්ට කරගන්න ගියොත් ප්‍රතිඵලය වන්නේ බලවත් විනාශයක් බව පෙන්වීමටයි. ඔහු ඒ මගින් මනුෂ්‍ය ස්වභාවය සහහි දූෂිත භාවය ප්‍රේක්ෂකයාට හඟවා තිබෙනවා. සැබෑවටම දුෂ්ට ක්‍රියාවක් විසින් අපගේ ජීවිතයේ සදහටම පැල්ලම් ඇති කරන බව ඔහු පෙන්වා දෙනවා. වරදකාරී හැඟීමට පුළුවන් අපි සාරධර්ම නැමැති සීමාව ඉක්මවා යනකොට අපව පහතට ඇද දමන්නට වටවන්නට. අපි හැම දිනාටම හැකියාව තියෙනවා අපේ සිත්වල ලියා තිබෙන දෙවන්වාසගේ ව්‍යවස්ථාව කඩ කරනකොට වරදකාරී හැඟීමක් ඇති කරගන්නට. රෝම 2:14-16 දක්වා පද තුල අපි දකිනවා ඔවුන්ගේ හෘද සාක්ෂිය සාක්ෂි දීමෙන්ද ඔවුන්ගේ සිතවිලි ඔවුනොවුන්ට දෝෂාරෝපණය කිරීමෙන්ද ව්‍යවස්ථාවේ ක්‍රියාව ඔවුන්ගේ සිත්තර ලියන ලදයි ඔහු දක්වති කියලා. හැබැයි අපි දිගටම කැමැත්තෙන්ම පව කළොත් අපි අපේ හෘද සාක්ෂිය මොට කරලා අක්‍රිය කරලා නිහඬ කරනවා. මැක්බෙත් ආර්යාව කියන්නේ ගලාති 6:7-8 පදවල දක්වා ඇති බයිබලීය සිද්ධාන්තයට එනම් මිනිසෙක් තමා වපුරන දේම කපා ගන්නය කියන සිද්ධාන්තයට හොඳ උදාහරණයක්. මරණය වපුරා මරණය කපා ගැනීම. මේ වගේම කතාවක් අපි පරණ ගිසුමේ එක රාජාලේ 21 පරිච්ඡේදයේ දකිනවා. ආහබ් නම් රජ කෙනෙක් නාබොත් නම් අසල් වාසියෙකුගේ මිදිවත්ත ආශාව නිසා එය අයිති කර ගැනීමට ඔහුගේ භාර්යාව වූ ඉසබෙල් කුමන්ත්‍රණයක් කරලා නාබොත් මැරීම නිසා ඔවුන් දෙදෙනා පසුව වැපිරූ දේ කපාගත් ආකාරය අපි දකිනවා. අපට පරීක්ෂාවක් පැමිණ විට අප කළ යුත්තේ අපේ හෘද සාක්ෂියට කන් දීමයි. ඒක නිහඬ කරවීම නෙවෙයි. පසු කාලයකදී පසුතැවීමට සිදුව හැකි ක්‍රියාවක් කරනවට වඩා ඒ ක්‍රියාව නොකර සිටීම නිසා විඳීමට සිදුවන යම් ප්‍රතිපාකයක් ඇත්නම් ඒ විඳීම තෝරා ගැනීම වඩාත්ම යහපත් දෙයක්ව තිබෙනවා. සමහර විට පාපයට යටවීමට තව එක පියවරයි තියෙන්නේ. ඒත් අපි දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තැබුත් උන්වහන්සේ පාපයෙන් ඉවත් යන්න අපට උපකාර කරයි. අපි දෙවියන් වහන්සේට ආඥා කරමු. අපගේ බලය අයුතු ලෙස පාවිච්චි කරන්න පොළඹවන අපි පහසුවෙන්ම පාපයට හසු කරගන්න යක්ෂයා යොදන උපායවලින් ගැලවෙන්න අවශ්‍ය ප්‍රඥාව සහ ස්ථිර සිතක් අපට ලබා දෙන්න කියලා. ආමෙන්.